හයේ පන්තියේදී ඉගෙන ගන්න පටන් ගන්නවා පුතේ ආහාර දාම ගැන. ආහාර දාමයක් කියන්නේ පුතේ මේ නිෂ්පාදකයෙක්ගෙන් ආරම්භ වෙලා පිළිවෙලින් ප්‍රාථමිකය පෙන්නා, ද්විතීකය පෙන්නා, තෘතීකය පෙන්නා ආදී වශයෙන් ජීවි ශ්‍රේණියක් කරා ආහාරයි ශක්තියයි ගලා යන අනුපිළිවෙලක්. එනම් මේ ආහාර සහ ශක්තිය මේ විවිධ ජීවීන් ඔස්සේ ගලා යන අනුපිළිවෙලක් තමයි අපි කියන්නේ පුතේ ආහාර දාමයක් කියන්නේ. එතකොට ආහාර දාමයක පළවෙනි පුරුක අනිවාර්යෙන් ශාකයක් හෝ ශාකමය ද්‍රව්‍යයක් විය යුතුමයි. ඒ කියන්නේ ආහාර දාමයක් පටන් ගන්න බෑ කෙලින්ම මේ තනකොළ පෙත්තකින් සිංහයෙක්ගෙන් එහෙම පටන් ගන්න බෑ. ඒක පටන් ගන්න ඕන නිෂ්පාදකයෙක්ගෙන්. ස්වයංපෝෂී ජීවියෙක්ගෙන් තමයි පටන් ගන්න. ඒක තමයි අපි කියන්නේ. ශාකයක් හෝ ශාකමය ද්‍රව්‍යකින් පටන් ගන්න කියන. ආහාර දාමයක මේ තියෙන පුරුක් දැන් උදාහරණයක් මේ ආහාර දාමේ බලන්න පුරුක් කීයක් තියෙනවද පුතේ 1 2 3 4 5 පුරුක් පහක් තියෙනවා හරි ඒතර මේකේ පළවෙනි පුරුකේ ඉන්නේ පුතේ නිෂ්පාදකයා දැන් එහෙනම් මෙතන නම් තෘණ තමයි නිෂ්පාදකයා ඉතිරි කට්ටිය ඔක්කොම යැපෙන්න පුතේ යැපෙන්න ඉතිරි උන් ඔක්කොම යැපෙන්න විෂම් පෝෂී උන් යැපෙන්නනේ ඒ කියන්නේ තනකොළ පෙත්ත මීයා නයා උකුස්ස ඔක්කොම යැපෙන්න හරි එතන මේ ඉස්සල්ලාම යැපෙන එකට කියනවා ප්‍රාථමික යැපෙන්න කියලා. දැන් තනකොළ පෙත්ත තමයි ප්‍රථමයෙන් යැපෙන එක. අයන ඌ ප්‍රාථමික යැපෙන. එතන මීයා දෙවෙනියට යැපෙන එක. එහෙනම් ඌ ද්විතීක යැපෙන්න. නයා තුන්වෙනියට යැපෙන එක. එහෙනම් ඌ තෘතීක යැපෙන්න. එහෙම යැපෙන්න ඔහොම යනවා. හරි. එහෙම යැපෙන්න මේ 10 වෙන යැපෙන්න. එහෙම යන්නේ නැහැ. සාමාන්‍යයෙන් ආහාර දාමයක පුරුක් තියෙන්නේ 5ක් 4ක් විතර තමයි තියෙන්නේ. ඇයි එහෙම තියෙන්නේ අපි දන්නවා එක් පෝෂී මට්ටමක ඉඳලා ඊළඟ පෝෂී මට්ටමට පුතේ මේ ශක්තිය ගමන් කරනකොට ඒ ගමන් කරන ශක්තියෙන් 90%ක් හානියටපත් වෙනවා පුතේ ඊළඟ පෝෂී මට්ටමට ගමන් කරන්නේ 10%යි ඒ 10%නුත් 90%ක් හානියටපත් වෙලා 10%යි යන්නේ ඊළඟ එකට හරි දැන් උදාහරණයක් දැන් අපි හිතමු තුන වල 100ක් ශක්තිය තිබ්බා කියලා එතකොට තනකොළ පෙත්තට කීයද යන්නේ 10යි යන්නේ 90ක් හානි වෙනවා. එතකොට තනකොළ පෙත්ත ගාව 10ක් තියෙනවා. ඒ 10නුත් මීයට යන්නේ 90ක් හානියටපත් වෙලා 10යි. හරි. එහෙනම් මෙන්න මේ ශක්ති හානිය නිසා ආහාර දාමයක පුරුක් ගාන 4කට 5කට සීමා වෙලා තියෙනවා. ඒකත් මතක තියාගන්න. හොඳයි. දැන් මොකද්ද අපිට කියන්නේ? 12 වෙනි ප්‍රශ්නේ. මෙහි දැක්වෙන ආහාර ජාලයේ සිටින තෘතීක යැපෙන්න. ෘතීක යැපෙන්න අහන්න මෙන්න ආහාර ජාලය මොකද්ද සර් ආහාර ජාලයක් කියන්නේ ආහාර දාම ගොඩක එකතුවක් දැන් පරිසරයේ තනියෙන් ආහාර දාම නැහැ හරි ආහාර ජාල තියෙන්නේ මොකද පුතේ මේ එක සතෙක් ගත්තොත් එහෙම ඌ කෑම ಜಾති ගොඩක් කන්න පුළුවන් හරි දැන් උදාහරණයක් විදියට උකුස්ස ගන්නෝ හරි දැන් උකුස්ස මෙතන කුකුලක් කනවා පිඹුරක් කනවා මේ පූසෙක් අහුන තුවක් කාලා හරි දැන් මේ හේතුව නිසා ආහාර දාම එකිනෙක හා බැඳිලා තියෙනවා පරිසරය තුල ඉතින් අපි කියන එකට ආහාර ජාලයක් කියන එහෙනම් මෙන්න තියෙනවා ආහාර ජාලයක් එහෙනම් මේ ආහාර ජාලයේ ඉන්න තෘතීක යැපෙන්නේ ඒ කියන්නේ තුන්වෙනියට යැපෙන එකව හොයන්නලු දැන් මීයා ගත්තම කුකුලා ගත්තම හාව ගත්තම ප්‍රාථමික යැපෙන්නේ. ඒකනම් තමයි ඉස්සල්ලාම යැපෙන්නේ ශාකමත්. හරි. දැන් මෙතන පිඹුරා ගත්තොත් එහෙම ද්විතීක යැපෙන්නේ. බලලා ගත්තොත් එහෙම ද්විතීක යැපෙන්නේ. ද්විතීක යැපෙන්නේ. උකුස්ස මේ ආහාර දාමයේ දිගේ ගියොත් ද්විතීක යැපෙන්නේ. ඇයි? කුකුලා තමයි ප්‍රාථමික යැපෙන්න උකුස්ස ද්විතීක යැපෙන්න වෙනවා. හැබැයි මේ පැත්තෙන් ගියොත් මීයා ප්‍රාථමික යැපෙන්න බලලා ද්විතීක යැපෙන්න උකුස්ස තෘතීක යැපෙන්න. මේ පැත්තෙන් ගියොත් හාවා ප්‍රාථමික යැපෙන්න පිඹුරා ද්විතීක යැපෙන්න උකුස්ස තෘතීක යැපෙන්න. එහෙනම් අපේ ප්‍රශ්නේ තෘතීක යැපෙන්න තමයි මොන කුස්සද උකුස්ස.